හොඳයි දුවපුත අපි බලමු ඔයාලට තියෙන 15 වෙනි ගාන. රූපයක් තියෙන්නේ හොඳට බලන්න. ඒකේ අහනවා ඔයාලගේ මෙම රූපය තුල ඇති ඍජු කෝණ ගණන කීයද? දැන් ඔයාලට ඔයාලගේ විශේෂණ තුල ඍජු කෝණ අනිවාර්යෙන් තියෙනවා. ඒක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මෙතන බලන්න මෙතන දීලා තියෙනවා බේම්මේ තුල කියලා වචනයක්. තුල කියපුවාම ඔයාලා තේරුම් ගන්න ඕනේ පැත්ත තමයි ඇතුළත කියලා තේරුම. දැන් හොඳට බලන්නකො පුතේ ඍජු කෝණයක් කියපුවාම මෙන්න මෙහෙම වෙන්න ඕනේ. ඍජු කෝණයක් හැම වෙලෙම මෙහෙම සිරස් මේ පැත්තට තිරස් හරියටම ඇවිල්ලා බෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක තමයි ඍජු කෝණයක්. බැරි වෙලාවත් මේක මෙහෙම වුණොත් ඔයාලා තේරුම් ගන්න ඍජු කෝණයට වඩා වැඩි. මේක මෙහෙම වුණොත් ඍජු කෝණයට වඩා අඩු. එතකොට හැම වෙලාවෙම ඍජු කෝණයක් එන්න නම් බෙන්න මේ සිරස් එකට මේ තිරස් එක හරියටම ලම්බව නැත්තම් කෙලින්ම තියෙන්න ඕනේ. එතකොට තමයි ඍජු කෝණයක් හැදෙන්නේ. එහෙම නැතුව අනිත් ඒවා ඍජු කෝණයක් වෙන්නේ නැහැ. අපි මේවට කියන්නේ සුළු කෝණ, මේවට මහා කෝණ, ඒවා ඉහළ පන්තිවල දළු ගන්නනවා. නමුත් අපිට මේ දෙකේ වැදගත් වෙන්නේ ඍජු කෝණ. දැන් බලන්න මෙහෙම ගත්තන් පස්සේ මේකේ අපෙන් අහලා තියෙනවානේ ඍජු කෝණ කීයද රූපය තුල කියලා. එතකොට අපේ පුතාලා දැනගෙන තියෙන්න ඕන බෙන්න මෙතන. ඔන්න එකක් හැදෙනවා. බෙන්න මෙතනත් එකක් හැදෙනවා දෙකයි. තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මෙතන ඍජු කෝණයක් තියෙනවනේ කියලා. ඒ කතාව හරි. මෙතන ඍජු කෝණයක් තියෙනවා තමා. මෙතනත් තියෙනවා තමා. හැබැයි අපේ ප්‍රශ්නෙට ඒක අදාළ වෙන්නේ නැහැ. අහලා තියෙන රූපයේ තුලනේ. තුල කිව්වොත් ඇතුළත වෙන්න ඕනේ. එහෙමනම් උත්තරේ වෙන්න ඕන ඍජු කෝණ ගණන කීයද දෙකයි කියලා. ඒකේ අනුකොටස දෙවෙනි එක අහනවා මෙහෙම. මෙම රූපය ඇති සමමිති අක්ෂ ගණන කීයද? දැන් රූපයක් සම්මිති කරනවා කියලා කියන්නේ හරියටම සම්පාත වෙලා බෙදෙන්න ඕනේ. දැන් මේකේ බලන්නකො මෙහෙම අපිට මේක ඇඳොත් එහෙම මේක බෙන්න මෙහෙම කඩ ඉර දිගේ ඇඳපුවාම ඔන්න දැන් මේක මේ පැත්තට මේ පැත්ත සමානයි. එහෙනම් මේකේ සම්මිතික රේඛාව තමයි මේක. දැන් අපෙන් අහන්නේ මේකේ සම්මිතික අක්ෂ කීයක් තියනවද කියලා. මේකට කීයක් එනවද? මේකේ සම්මිති අක්ෂ තියෙන්නේ එකයි. උත්තරේ එන්නේ එකයි. මොකද මේක මේ පැත්තට හොම් බෙදන්න බෑ. සම්මිතික වෙන්නේ නෑ. බෙන්න මේ දෙපැත්තේ කෑල්ලක් තියෙන හින්දා. ඒ නිසා උත්තරේ එන්නේ මේකේ සම්මිති අක්ෂ ගන්න එකයි. මතක තියාගන්න තව දෙයක්. ඔයාලට මේකෙදිම අහනවා විභාගෙදී සම්මිතික අක්ෂ අඳින්න කියලා. අඳිනකොට සමහර ළමයි කරන වැරද්දක් තමයි මෙන්න මේ වැඩෙත් කරනවා. දැන් අපි හිතමුකෝ සමචතුරස්රයක් දීලා අඳින්න කියලා. ඒගොල්ලෝ මෙහෙම කරලා ඔහොම අඳිනවා. මේක වැරදි. ඔයාලා සම්මිතික අක්ෂ අඳිනකොට කරන්න ඕනේ ලේසිම දේ තමයි මේ හැම එකක්ම කඩඉරි මගින්ම අඳින්න ඕනේ. මෙහෙම කඩඉරි මගින් ඇඳේ නැත්නම් ඔයාලට විභාගේ ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මෙව්වා භාග වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම ඇඳොත් තමයි සම්මිතික වෙන්නේ. දැන් මම මේ ඇඳලා තියෙන්නේ මේකේ සම්මිතික රේඛාව. එතකොට උත්තරේ සම්මිතික අක්ෂ ගණන එකයි. හොඳයි පුතේ, මේකත් ඔයාලට දෙවනි ප්‍රශ්න පත්‍රයේට කාලය සම්බන්ධ වෙන ගැටලුවක්. මේකත් ඊටාම සරලයි වාගේ පෙවුනට මේකේ පොඩි සංකීර්ණතාවක් තියෙනවා. ඔයාලා වරද්දනවා මේකේ සමහර තැන්වල. බලන්නකෝ මේකේ දීලා තියෙන්නේ අඩු කරන්න පැය 4යි මිනිත්තු 20කින් අඩු කරන්න කියනවා. පැය 1යි මිනිත්තු 40ක්. මේකත් මේ අඩු කිරීමේ කලාවේදී ඔයගොල්ලෝ දන්නවා අර සාමාන්‍ය සංඛ්‍යා අඩු කරන ක්‍රමයට මේ ගාන අඩු කරන්න යන්න එපා. ඒකයි වරදින්නේ. දැන් බලන්න හොදටම. දැන් මෙතන තියෙනවා පැය 4යි මිනිත්තු 20ෙන් අඩු කරන්න කියනවා පැය 1යි මිනිත්තු 40ක්. අපි දැන් ඉස්සර වෙලා අඩු කිරීමේදී කරන්නේ මේ 20ෙන් 40ක් අඩු කරන්න එපා. 20ෙන් 40ක් අඩු කරන්න යනකොට අපි දන්නවා 20ෙන් 40ක් අඩු කරන්න බෑ. අපි බැරි වෙනකොටම අපේ ඔළුවේ තියෙන්නේ වැඩ කරන්නේ මෙහෙන් එකක් මෙහාට ගන්නවා කියන එකනේ. එහෙම අපි ගත්තාම අපි කරන්නේ 4 එකක් මෙතන නේද දා ගන්නවා 1යි. 120යි අඩු කරනවා. බිංදුවයි 12න් 4ක් 8යි. මෙතන 4යි එකක් දුන්නාම 3න් එකක් 2යි කියලා දානවා. අපි දාලා මේ උත්තරේ තියනවා මෙහෙම. හැබැයි ඔයාලා එහෙම හැදුවට මේ උත්තරේ වැරදි. මෙතන ඔයාලා උඩ හිතන්න ඕනේ දීලා තියෙන්නේ පැයයි මිනිත්තුයි කියලා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ
මෙතන විස්සක් නං මෙතැන මිනිත්තු විස්සක් තියෙනවා. දැන් අපි පුතේ මොකද කරන්න පැයගොඩෙන් මිනිත්තු ගොඩට එකක් ගන්නවා කියලා කියන්නේ. මෙයා හැමවෙලාය මෙතෙන්ට දෙන්නේ හැටය ගොඩක් මයි දෙන්නේ. මෙයා තනිඒවා දෙන්න ෑ මෙතෙන්ට. පැයකින් එකක් මෙතෙන්ට මිනිත්තු ගොඩට ගියා කියන්නේ හැටක් තමා ගිහිල්ලා තිය. එතකොට මෙතන හැටයි විස්සයි එනකොට අසූවක් එනවා. ඔයාල දැන් තේරුම් ගණ්ඩෝන අසූවෙන් තමයි හතලිහක් අඩුවෙන් ඕන මෙත. මේ කතන්දර වලට පැහැදිලිනි ද මෙතන විස්සට අපි මෙතන පැයගොඩෙන් එකක් මෙහාට ගන්නවා කියන්නේ පැයක් ගියා කියන්නේ මිනිත්තුනම් හැටයි. එතකොට හැටයි විස්සයි අසූවයි අපි අසූවෙන් තමා දැන් අඩු කරන්්ඩෝට මේ හතලිහ. එතකොට බින්දුවයි අටෙන් හතරක් ගිහාම හතරයි. දැන් අපේ පුතාල මොකොද කරන්න ඕන මෙතෙන්ට දාණ්ඩෝන හතලි. එකක් මෙතෙන්ට ගියම් පස්සේ පැයගොඩින් එකක් ගියම් පහ දැම් මෙතන තියෙනවා කියද්ද පැය තුනක් පැය තුනෙන් එකක් අඩු වනාම උත්තර එනවා පැය කියද දෙක. එතකොට උත්තර එන්නේ පැය දෙකයි මිනිත්තු හතලිහයි. ඒක තමයි උත්තර.